ඇමතිවරු කිහිපදෙනෙක් 1 අප්‍රේල් 5 වෙනිදා සමගි ජන සම්දහනයේ එළි දකිනවා සචිත්‍ර පෙරේරාගේ වාර්තාව මෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගන් සමගි ජන සම්දහනයේ එළමෙන අප්‍රේල් 5 වෙනිදා එළි දක්වන බව සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා ආණ්ඩුවේ සිටින ඇමති දූර ධර්ණ පිරිස්ද සමගි ජන බලවේගය සමග එකතු වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එදින බොහෝ පිරිසක් තම පක්ෂය සමග එක්වීමට නියමිත බව කියනවා ඒ දේශපාලන වාසි බලාගෙන වැඩ කරන පිරිස් පක්ෂයට එකතු කර ගැනීමට තම පක්ෂයේ සූදානම් නැති බවත් ප්‍රතිපත්ති ගරුක පිරිසක් පමණක් සමගි जन बल वेगे समु करवाई हिटपू पार्लिमेंट मंत्री वरिया එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ මේ සමගි ජන සම්දහනය අප්‍රේල් මාසයේ 5 වෙනිදා හදනවා කියලා කියනවා ආණ්ඩුවේ ඇමතිවරු නගින සමගි ජන සම්දහනේ වේදිකාව බලමු මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිස එක පවුලකට නෙමෙයි විපක්ෂ නායක සජිත් වවුනියාවේදී එලෙස ප්‍රකාශ කර තිබෙනවා ඔහුගේ ප්‍රකාශය උස්හන් කරනවා ජාති ආගම් කුල මල පන්ති පක්ෂ ભેදයකින් තොරව මේ රට සියලුම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක් කර ඔප්පුවෙන් කුමන නායකයෙක්ටවත් ලියාදී නැති බවත් දේශපාලකයන් යනු මෙරට తాවකාලික බහරකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රකාශයක තමයි ස්නහන් කර තිබෙන්නේ සමහර පක්ෂ තියෙනවා ඒ පක්ෂ හිතන්නේ තාත්තගෙන් පස්සේ පුතාට පුතාගෙන් පස්සේ මුණුපුරාට ඊට පස්සේ ලොකු තාත්තට බාප්පට මහප්පට එහෙම පක්ෂ තියෙනවා ලෝකෙම එහෙම පක්ෂ තියෙන ලංකාව විතරක් වෙත් නැති ජනාධිපතිත් අපේ පවුලෙන් අගමැතිත් අපේ පවුලෙන් මුදල්ැමතිත් අපේ පවුලෙන් කතානායකත් අපේ පවුලෙන් ක්‍රීඩාමැතිත් අපේ පවුලෙන් කෘෂිකර්මැතිත් අපේ පවුලෙන් මහායමතිත් අපේ පවුලෙන් ඔක්කොම මේ රටේ එක පවුලක් හිටියම ඇති කියලා තමයි විශ්වාස කරන්නේ මේ රටේ ඉන්න පුළුවන් එකම එක පවුලකටයි ඒ රාජපක්ෂ පවුලට විතරයි